දෙවෙනිපුර ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේදී පුද්ගලින් 1121 දිනකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස සදහන් කළේ ඉන් 12 දිනකු සම්බන්ධයෙන් වඳවා තබා ගැනීමේ නියෝග ලබාගත් බවයි. මද්‍රව්‍ය හා පාතාලය වර්ධනය කිරීම සඳහා ඊයේ සිට යුක්තිය විශේෂ මෙහෙයුම ආරම්භ කෙරුණා. මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කර බලකයේ සහයද ලබා ගැනෙනවා. අදාළ මෙහෙයුම සඳහා යුද හමුදා සමාජිකින් 200ක්, පොලිස් නිලධාරීන් 200ක් සහ පොලිස් විශේෂ කර බලක සමාජිකින් 50 දෙනෙකු එක්ව සිටින බව සඳහන්. අදාළියම කොටහේන පොලිස් වසමේ මෙහෙයුම දියත් කරනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 68 දෙනෙක්, යුද හමුදා සමාජිකින් 75 දෙනෙක් සහ විශේෂ බලක නිලධාරීන් 22 දෙනෙක් එක්වුණා. එහිදී හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලින් කිහිප දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවා. හික්කඩුවේ සුදුකල වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනේ විදේශීය රටක නිෂ්පාදිත බෝරු 12 ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී. සැකකරු හික්කඩුව කලුපිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවටගත් සැකකරුවන් 133 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා. මෙම මෙහෙයුමේදී වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන ඇත්තේ ගංජා මද්‍රව්‍ය වන අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 178කට අධිකයි. යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවටගත් පිරිස අතරින් වැඩි පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ. මේ අතර පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලේකනවල නම් සඳහන් සැකකරුවන් 3340 දෙනා අතරින්ද 116 දෙනෙකු පසුගිය පැය 24 තුළ සිදු කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේඩියෝවට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේම newsfirst.lk ඔස්සේ දැන් බලන්නත් පුළුවන්. සෑම දිනකම උදෑසන 7ට, දහවල් 12:30ට සහ සවස 6:30ට. Newsfirst Visual Radio.